සු අත්‍රා අගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කඨින දානං දත්වාන සංඝේ ගුණවරුත්තමේ ඉතෝ තින්සේ මහා කප්පේ නාබිදානාමි දුක්ඛතින් තී මෙම උතුම් වූ ආයතනය චිත්තාභ්‍යාස ආයතනාධිපති මහාචාර්ය අප ගුරු දේවෝත්තම උතුරාවල ධම්මරත්නාභිධාන නායක මහිමි පරමන් වහන්සේ ප්‍රධාන උතුම් මහා සංඝරත්නයන් අවසරයි. කඨින මහා පින්කම මේ චිත්තාභ්‍යාස පරිශන ආයතනේ අභ්‍යාස ආයතනේ 2021 පූර්ණ දායකත්වයේ ලැබදුන් සදහැවත් පින්වතුන් පින්වතියන් හා අද මේ ධර්මානුශාසනාවෙන් කඨිනානිසංස බණ දේශනාවෙන් පූර්ණදායකත්වයේ ලැබදෙන දයන්ත පීරිස් මහත්මා නිරෝෂා දිල්හානි ෆොන්සේකා මහත්මිය දූදරු පිරිස ඇතුළු සදහැවත් පින්වතුනි පින්වතියනි සම්බුදු පියාණන් වහන්සේ ලොවට පහළ වුණේ අප වෙනුවෙන්මයි. බුදුරජාණන් වහන්සේලා තුන් වර්ගයක් ලොව පහළ වෙනවා. ප්‍රඥා අධික, සද්ධා අධික, වීර්ය අධික වශයෙන්. ප්‍රඥා අධික බුදුහාමුදුරුවෝ ලොවට පහළ වෙන කල්පවල මනුෂ්‍යයන්ට ආයුෂ ටිකයි. ඒ බුදුහාමුදුරුවෝ වැඩ සිටින්නේ කෙටි කාලයයි. අවුරුදු 120 තමයි ප්‍රඥා අධික බුදුවරයන් වහන්සේලා ලොවට පහළ වන කල්පයෙහි මනුෂ්‍යයන්ට ආයුෂ ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 පිරිනිවන් පරණමා. ප්‍රඥා අධික බුදුහාමුදුරුවෝ කෙටි කලකින් පිරිනිවන් පෑවා. ශාසනය දීකු කාලයක් පවතිනවා. මේ ගෞතම බුද්ධ ශාසනය ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රඥා අධික බුදුහාමුදුරු කෙනෙක්. මේ අපි ගෞතම බුදුහාමුදුරුවෝ ලොවට පහළ වුණු කල්පය ගෞතම බුද්ධ ශාසනය අවුරුදු 5000ක් කල් පවතින බවයි දේශනාවේ සඳහන් වන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර මේ ලෝකේ පහළ වුණා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වුණු කල්පයෙහි මනුෂ්‍යයන්ට වයස අවුරුදු 20000ක් අවුරුදු 20000ක් ජීවත් වුණා. පෝණංගමන බුදුහාමුදුරුවෝ
ලොවට පහළ වුණු කල්පයේ මිනිසුන් අවුරුදු 30000ක් ජීවත් වුණා. කකුසන්ද බුදුහාමුදුරුවන්ගේ කාලේ මිනිස්සු අවුරුදු 40000ක් වැඩ සිටියා. විපස්සී බුදුහාමුදුරුවන්ගේ කාලේ අවුරුදු 80000ක් මිනිස්සු ජීවත් වුණා. බුදුහාමුදුරුවෝ එච්චර කල් හිටියා. මතු පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අවුරුදු 80000ක් වැඩ ඉන්නවා. ලක්ෂයක් එකල මිනිසුන්ට වයස අවුරුදු ඔන්න ඔහමයි සතන් වෙන මෛත්‍රී බුදුහාමුදුරුවෝ වීර්යාධික බුදු කෙනෙක්. ගෞතම බුදුහාමුදුරුවන්ට කලින් ලොව පහළ වුණු කාශ්‍යප බුදුහාමුදුරුවෝ සද්ධාධික බුදු කෙනෙක්. මම අපේ ගෞතම බුදුහාමුදුරුවෝ ප්‍රඥාධික බුදු කෙනෙක්. ප්‍රඥා අධික බුදුව ලොවට පහළ වන කල්පයෙහි බුදුරජාණන් වහන්සේ ඉක්මනින් තිරනිවන් පරන්වා. නමුත් ශාසනයේ දීකු කල් පවතින ගිහි පැවිදි සබඳතා වැඩි වෙනවා බැඳෙනවා. චෛත්‍යය බෝධීන් වහන්සේ බුදු පිළිම වහන්සේ වන්දනා මානක වෙනවා. ධාතුන් වහන්සේලා වඳින්ට පුදාන්ත ලැබෙනවා. සෙලිමා බෝධීන් වහන්සේට වඳින්න පුදාන්ත ලැබෙනවා. මේ විදියට අපට වන්දනා පොද පූජා දාන පින්කම් ආගමික කටයුතු මාසික වශයෙන් දිනපතාමත් සතිපතා වාර්ෂිකව ඔය විදියට කටයුතු සැදසුම් වෙනවා. මේ රටේ අපේ සිංහල බෞද්ධ ජනතාව යුග යුග ගණනින් අද වෙනතුරු මේ චාරිත්‍ර අනුගමනය කළා. මිහිඳු මහරහතන් වහන්සේ මේ රටට වැඩම කරන අපේ බෞද්ධ චාරිත්‍ර විදි සිංහල සංස්කෘතියට කාවැද්දුවා. සිංහල බෞද්ධ සංස්කෘතියක් බිහි වුණා. ගමයි පන්සලයි එකතු වුණා. දායක පිරිසහ ස්වාමීන් වහන්සේලා බැඳුණා. බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා 5000ක් කල් මේ ශාසනය පවතින තිබෙනවා. අක අකාලේ විනාශ නොවි මේ බුදුසසුන වැනසෙන්ට නොදී ආරක්ෂා වැඩපිළිවෙලක් සැලසුම් කළ යුතුයි. බුදුහාමුදුරු වැඩ සිටි කාලෙම නිකාන්තනාත පුත්ත මහාවීර ජින එතුමාගේ අභාවයත් එක්කම ඒ ශාසනය පිළිහිලා ගියා. ශ්‍රාවක අනුගාමික පිරිස් ભેද බින්න වුණා. ඔබෝහු කොටස් කොටස් රට කැඩිලා බිඳිලා ගියා. අන්තරව අවසානී වුණි ඒ මහාවීර ජින ජෛනතුමාගේ දර්ශනය සමාධින් ඉවත් වුණා නැකී. ඒ ගෝල බාලයෝ කා කොටා ගත්තා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ගෞතම ශාසනය ස්ථාපිත කරනු හස් වැඩ පිළිවෙලක් සැලසුම් කරනවා. ඒක භික්ෂූන් වහන්සේට පමණක් නෙමි, භික්ෂුණීන් වහන්සේට පමණක් නෙමි, ගිහි පින්වත් පිරිසවත් ආදව ගත්තා. භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා ඔන්න සිව් පිරිස උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස ඒ හතර දෙනාටම මේ ශාසනික ප්‍රතිපදාවන් පැවරලා දුන්න. හොඳින් වැඩ කරන හැටි කියලා දුන්න. ඒ අනුව උන්වහන්සේ කල්පනා කළා ගිහි පැවිදි දෙපිරිස අතර බැඳීම වැඩි කරන වැඩ පිළිවෙලා. උන්වහන්සේ එහෙම කල්පනා කරලා මේ කඨින සිවුරු කඨින සිවුරු පිළිබඳව මහා සංඝරත්නයට අවශ්‍ය අනුශාසනා ලැබ දුන්නා. කඨිනේ කියන්නේ මොකක්ද? කඨින පින්කමක් වගේ පින්කමක් හඳුන්වලා දුන්නේ පුරා මාස 3-7 ගිහි පැවිදි දෙපිරිසම මනාව බැඳීමෙන් පින්කම් කටයුතු වල යෙදෙනු. දෙගොල්ලෝම දෙලව සම්දිමුණුවට ඒ අය කටයුතු කරගන්න. අන්න මේ බැඳීම ඉතාම වැදගත්.
එනිසා ගිහි පැවිදි සබඳතා පීවර කරවන්න වටිනාකමකින් යුක්ත කරවන්න මෙවැනි මහා පින්කමක් හඳුන්වලා දුන්නා. බුදුරජාණන් වහන්සේගෙන් මුල් කාලවල කමතහන් ඉගෙන ගන්නා හා මෙදුරවරු ඈත ඈත පළාත්වල කැලෑ ගත වෙලා බණ භාවනා කරනු බෞද්ධ භික්ෂූන් වහන්සේලා මුල් කාලවල වස්වසුවේ වැසි කාලේ එකතන හිටියේ නැහැ. භික්ෂූන් වහන්සේගේ සංචාරක ජීවිතය දිගටම තෙලිතෙමි සිදු කරගෙන ගියා. අන්‍ය ආගමිකයෝ දෝෂ රෝපණ කළා. සමන භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ වැසි කාලේ ඇවිද ඇවිද ක්‍රමීන් පාගන සත්ව ඝාතනය කරන පණුවන්ව මරණ පාගන උඩා පැලෑටි පාගන මහා පෞකාර පිරිසක් එහෙම බණින්ට වුණා. දොස් කියන්ට වුණා. බුදුරජාණන් වහන්සේ මේ කරුණු දැනගෙන භික්ෂු මහා සංඝරුවනට අනුමත කළා. මහණනි වස් කාලය තුල ගමන් බිමන් යාමින් වඩකින්න වස්වසා වැඩඉන්න කියලා. වස්වසා වැඩඉන්න මහණනි බුදුහාමුදුරුවන් ශාසනා කරන. එතකොට ස්වාමින් වහන්සේලා එතැන් පටන් වස්වසන්න පටන් ගත්තා. මේ වස්වසීම ඇසල පොයි ඇසල පොහෝදා උපසපන් හාමුදුරුවන් වහන්සේලා උපෝසථාගාරයට එකතු වෙලා විනය කර්ම කරලා පිරිසිදු වෙලා ඉන් අනතුරුව උන්වහන්සේලා වස් සමාදන් වෙනවා. ඇසල පෝය දාට පවුවද ඉමස්මින් විහාරේ ඉමං තේ මාසං වස්සං උපේ ඉද වස්සං උපේ මේ විහාරයේ මම මේ තුන් මාසෙම වස්වසා වැඩ ඉඳිනවා. ඔන්නෝක තුන් පාරක් කිය. එතකොට වස් සමාදන් වුණා. ඇසල පොහෝ දාට පවුවදා තමයි වස් සමාදන් වෙන්නේ. ඊළඟට වපුර පසල සක්පෝදා හාමුදුරුවන් වහන්සේලා උපෝසථාගාරයකට ගිහින් මේ වස් පවාරණය කරන වස් පවාරණය කරන ඒ ඇසල පොහෝදා වස් පොය කරලා පහුවදා වස් සමාදන් වුණාම වපොහෝදා තමයි පවාරණය කරන්නේ. වපෝදා පවාරණය කළාම ඊට පසුදා ඉඳලා කඨින පින්කම් කරගන්න වාසනාව ලැබෙනවා. ඔය කඨින පින්කම කියන්නේ එක මහා බලගත්තු එකක්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම අපට අනුමත කළා. බුදුහාමුදුරුවන්ගෙන් කමඨාන් අරගෙන ඈත ගම්දනව්වලට ගොස් බණ භාවනා කරලා ධ්‍යාන වඩලා සකල ක්ලේශයන් නසා උතුම් නිවනින් සැනසුන් ඒ ස්වාමින් වහන්සේලා වස් අවසනයි. බුදුරජාණන් වහන්සේ හමුවට වඩින් උන්වහන්සේලා පැමිණෙනවා. මාර්ගඵල ලබනවා. සන්තෝෂයෙන් කර්ම කියනවා යන මේ විදියට කාලයක් ගෙවුණා. වස් සමාදන් වෙලා ඒ තුන් හාර මාසේ එකතන ඉඳලා බණ භාවනා කරලා මාර්ගඵල ලබා ගන්නට නොහැකි වුණු ස්වාමීන් වහන්සේලා 39 ඈත ගම් තනවක ඉඳලා බුදුරජාණන් වහන්සේ හමුවට ආවා. මේ හාමුදුරුවන් වහන්සේලා එන අතරමඟ ධාරානිපාත වැස්සට අහසු වුණා. උන්වහන්සේලාගේ සිවුරු හොඳ තෝම තෙමුණා. දැන් වගේ නෙමේ ඉස්සර එක සිවුරයි පරිහරණය කළේ. ප්‍රධාන වශයෙන් තුන් සිවුර. තනි පට සිවුර, දෙපට සිවුර, අඳන සිවුර. ඔය තුන් සිවුර. එතකොට ස්වාමීන් වහන්සේලා වැස්සට තෙමිනා. යම් යම් කරදරවලට මුහුණ පෑමා. සිවුරු මෙහෙම සෝද ගන්න කෙනෙක් නෑ. අවශ්‍ය ප්‍රමාණය සිවුරු නෑ. ඉතින් ගොඩාක් කරදර. හාමුදුරුවෝ වැස්සට තෙමිලම් පාදවල් ලිස්සනවා. තුවාල වෙලා කකුල් උණුක් වෙලා ආබාධ තත්ත්වයට පත් වෙලා බොහොම දනාලීරණ වෙලා
බුදු හාමුදුරුවෝ හමුවට හාමුදුරුවෝ අසනීප වෙලා උණ ගැනීම අතපා පිඳිලා තෙත සිවුරු බොහොම දුකසේ තමයි වැදී බුදු හාමුදුරුවෝ කල්පනා කරනවා මගේ ශ්‍රාවක සංගරුව හරියට දුක් විඳිනවා මම මේ දේ උපදේශ පිළිපදින්න නමුත් ඒගොල්ල දුක් විඳින ඒක හොඳ එකක් නෙමෙයි මං ඒගොල්ලන් වෙනුවෙනුත් සාන්තිය සැලසෙන වැඩපිළිවෙලක් සකසන ඔන්න කල්පනා කර මහණෙනි මේ තුන් සිවුරට අමතරව සදෑවක් දායක දායිකාවෝ ඔබ වෙත පිරිනමන මේ වස්ත්‍රය පිළිගන්න කියලා මං අනුමත කරනවා තුන් සිවුරට අමතරව සිවුරක් කඨිනයක් ලබා ගන්නට මම අනුමත දෙනවා කියලා එතකොට මේ කඨිනී කියන්නේ මොකද්ද දන්නේ නැහැ. කඨිනී කියන වචනේ තේරුම නම් ස්ථීර. වෙනස් නොවන. නොසැලෙන. තාම ගම්භීර. අභිමානී. මේ සියල්ලම කඨිනී තුළ තියෙනවා. වෙනස් වෙන්නේ නැහැ. කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ. වෙනත් දේවල්ට බාධිත වෙන්නේ නැහැ. විනාශ කරන්න බැහැ. ඒ තනම් ආනිසං කටිනි ධන ස්ථීර වෙනස් නොවන මහා මේද පර්වතය මහා සාගරය එතකොට මහා පොළව මේවා තමයි කල්ප විනාශයේදී විනාශ වෙන්නේ ඒක විනාශ වෙනවා හැබැයි මේ කටින දානයක් දී මේ පින කටිනිය පූජකට ගන්න පින එහෙම විනාශ වෙන්නේ ඒ තරම් බලකට ආනන්ත අධේ පාප කර්ම බිඳගත්තු කින් ආනන්තරි පාප කර්ම යකින් වෙන්නේ නැ ආනන්තරි පාප කර්ම කරලා තිබුණා නම් ඒව පමණයි අහෝසි නොවන අන් සියලු අකුසලයන් යට වෙන කඨින අනුසංස නිස්මත් වෙන තේන්සයි තාම බලවත් පින්කම බුදුහාමුදුරුව අනුමත කළා මහණෙනි ඔබලාට සදහැවත් දායකයෝ පිරිනමන සියුදු පිරිකර පිළිගන්න ඒගලන්ට අනුකම්පා ඔන්න අනුමත කිදී තුන් සිවුරට අමතරව සිවුරු හුඟක් ලබා ගන්නත ඉඳවරක් ලැබුණා අන්න ඒ නිසා ස්වාමින් වහන්සේට පහසුවක් ආවා දැන් ස්වාමින් වහන්සේලා ගිහි ජනතාවත් වස් කාලය තුළ ආගමික වැඩ කරන අනිත් කාලේ කරන්නටුව නෙමෙයි නමුත් නිති කැපවීමකින් වස් කාලය තුළ දායකයන්ගේ වගකීම අපේ වගකීමක් කියන හැඟීම තියෙන නිසා කවුරු උනන්දුවෙන් ඒ කටයුතු කර එතකොට මේ කඨිනය කරන්නේ කවුද කටිනේ කරන්නේ මහා සංගරම් ගිහි පින්වතුන් කරන්නේ කටිනේට අවශ්‍ය දේ සැලසුම් කර දීම ඒ අවශ්‍ය දේ දෙපළ මහලගල සකස් කරන දාන්තිය තියෙන ඔක්කොම ඉවර කරන ද ගිහි පින්වතුන් ඒක කරලා දෙන හාමුදුරුවරු තමයි කටිනේ කරා මේ පූජකතු වස්ත්‍ර අතුරෙන් ඉහළම මින අතිකම වඩාම වචනාකමේ යුක්ත වස්ත්‍රයේ තමයි තෝරගන්නේ කඨිනේ කරා ඒක සංග්‍රහණය කරමු උපෝසථාදානයකට එකතු වෙලා ප්‍රශ්නමක් පමු එවාගේ කියන කපවරණ ඉක්ෂාන වාසනමක ඒ හාමුදුරුවන්ට තමයි කඨිනේ ලැබෙන්නේ පන්සලේ හාමුදුරුවන්ටම ලැබෙන්න ඕනේ උන්වහන්සේට ගැලපෙන්නේ මම මේ සියුදු ගෙනාවේ महा संगरत्ने वटिना කටින සිවුරක් ලැබුණා නැලපුණා වස් කාලේ වැඩ සිටියට මේ පොද මේ සිවුරු වස්ත්‍ර
මේව සුදු පාට දේවල් නෙමෙයි. එතකොට ඊටාම වටිනාම වටිනා එකක් මේ කරේ. දැන් මේ සිවුරු පූජාවකින් බලන්න මොනතරම් බලගත් තත්ත්වයක් ලැබෙනවද කියලා. යසයි සුදු ධන සේනා සම්පත් ලැබෙන. කීර්ති ප්‍රශංසා ලැබෙන. එතකොට තමන්ට අවශ්‍ය සියලු පාසුකම් ලැබෙන. මෙලොව වශයෙන් බොහොම සතුටින් ප්‍රීතියෙන් කල්යවන්ත වෙන. පරලොවත් එන්නේ. එහෙනම් මේ තා වටිනා මහාදගවෝ දෙයක් මේ කටින්. මේ සිවුරක් නේ. සිවුරක් මෝලික කරගෙන කොච්චර ධාති කෙරෙනවද? බලගත්කම උසස්කම අනන්තකම විශිෂ්ටත්වය මේ ඔක්කොම ඉක්මවා තම කියන්නේ එකක් නෑ ප්‍රතිතරන් ගෙන්න මේක. මේ සිවුරක් එතකොට නිකම් මේක කරන්න බෑ. උපසම්පදා හාමුදුරු කෙනෙක් ඉන්නෝ. ඒ උපසම්පදා හාමුදුරු තමත් උපසම්පදා ස්වාමීන් වහන්සේ ළඟට ජානතෝන කොමල් එකතු වෙන්න ඕනේ. උපසම්පදා හාමුදුරුවෝ සිවස් වසන්තෝනේ වස් ආරාධන කරන් වස් කාන් ස්වාමීන් සමගින් කොහොමද මේ වැඩ කරන්නේ? මේ කොම කරන්නේ? නිකම් මේ කටිනියක් ගන්න නිකම් මේ උපසම්පදා හාමුදුරු කෙනෙක් වෙන්න ඕනේ. උපසම්පදා වුණාටත්වේ වස් සමාදන් වෙන්න. වස් සමාදන් වෙනත්වේ වස් කඩා ගන්නතුව රැක ගන්නත්. එහෙම කරන්න. එහෙම වස් ආරක්ෂා කරගත්තොත් තමයි මේ කටිනියක් ලැබෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කිව්ව තොන් සිවුරට අමතරව තව සිවුර ඔබට පිළිගන්න මම අනුමැත දෙන්න. අනසදවතුන් පන්තාලවලට මේව පූජා කරනවා. නොයෙක් නොයෙක් දේවල් හාමුදුරුන් වහන්සේට පෝජනය සඳහා ඇන්ති ඇතිරිලි ඇන්ද ඇතිරිලි කොට්ට තෙන් පොරෝණ සිවුරු පිළි හෝ පූජා කරනවා. මේ වස්ත්‍ර පූජාව තාම බලවත් පින්කම. වස්ත්‍ර පූජාව වත්ත දෝ හෝති වන්නු. ශරීර වර්ණේ ලස්සන වෙලා උපති. මේ වස්ත්‍ර පූජාව. එතකොට මේ කටිනියත් වස්ත්‍රයක්. මේක නිකම්ම නිකම් වස්ත්‍රයක් නෙමෙයි. මේ වස්ත්‍රයට ඉතාම ඉහළ වටිනාකමක් දෙනවා. වස් වසන්තෝනි ස්වාමීන් වහන්සේ වස් වසන වස් ආරක්ෂා කරගන්නතෝනි. හාමුදුරුවන් වහන්සේ උපසම්පදා වෙලා ඉන්නතෝනි. උන්වහන්සේ කොච්චර කරදර බාධකවත් ඒ වස් රැකගන්නතෝනි. එතකොට උපසම්පන්න ස්වාමීන් වහන්සේලා හතර නමකට බැදී එකතු වෙන්න महान संबंध සරියුත් මහරහතන් වහන්සේ මහන් ආනන්ද හාමුදුරුව රාහුල හාමුදුරුව මොගලන් මහරහතන් වහන්සේ විසින් ගෙනෙනු ලබන රේදි මිනි ඔතපො රේදි ජනාල දෙනු උන්වහන්සේ ආනන්ද හාමුදුරුව රාහුල හාමුදුරුව සෝදර තම්බල වේලද දෙනු ඔහොම ඔහොම කලි කඨිනෙමෙයි බුදු හාමුදුරුව කඨිනය මහ උත්තමයන් වහන්සේල සහය වේ අන්න මේ කරන්න හේතුව ඇයි පින්කමක මහිමේ පින්කමක විසිතුරු බව ධනතාව තේරුම් ගැනීම වැදගත් ඒක කොච්චර වුණත් අපිට පින් පමණයි පරලොවට ගෙන යන්න පුළුවන් දෙයක් කිසිම දෙයක් අපි ගන්න හොඳද දීවන්තේ සාමෙන් සමගින් ඉන්න එකමුතු කමින් ඉන්න කලබල කරගන්න එපා කඨිනයක් කරගත්තා කියලා සන්තෝෂ වෙන්න මේ කඨිනය හැම කෙනෙකුටම එක විදිහටම ආනිසංස ලැබෙනවා මේ වස්ත්‍රය පමණක් නෙමෙයි අද කටිනිය උනේ මේ වස්ත්‍රය කටිනේ බවට පත් කලයි සෙසු සියල්ලම කටින් මේ පන්සලට ඉතින් අදින් පස්සේ ගේන හැම දෙයක්ම කටින ආනිසංස තමයි ලැබෙන්නේ අහෝ අපිට දාන දෙන්න බැරි වුණා පූජා කරා ගන්න මුකුත් බැරි වුණා කියලා දුක් වෙන්න එපා මේ පන්සලට දැන් මේ මාස කීපයක් එක දිගට මොනවද ගේනවද කවුරුවද ගේනවද ඒ ගේන හැමෝම ඉතාම හොඳ වටිනාදයක් කරන්න කටිනානේ සංසරස් කරගන්න මලන්න කොච්චරද කියලා කටිනේක බල්ලි ඔක්කොමල්ල හොඳින් ඉන්න ආරක්ෂා සම්පත්තියෙන් ඉන්න හොඳට පින් කරනවා
හැමෝම කඨින පින්කමකට සම්බන්ධ වෙන්න. කඨිනයක් නොකරගත්තු කෙනෙක් නෑ අත ගහලා ඒවට හිත යොමු කරලා හොඳට දාන දීලා ඒ වැඩ කරන්න පණ පොරොන්දු තියෙන්න. අන්න එතකොට නිතර පින් කෙරෙන හොඳට පින් කරනවා. බුදුරජාණන් වහන්සේ මේ වස්ත්‍රයේ තියෙන වචනාකම ඉස්මතු කරා. කඨින සිවුරක් වද නිකම්ම සිවුරක් නෙමෙයි. මේක ලොකු කැපකිරීමකින් ලබා ගන්න එක. කරන්නේ කඨිනේ හාමුදුරලා. ඕගොල්ලෝ කඨිනට උදව් කරනවා. ද්‍රව්‍ය සපේන. හාමුදුරු තමයි විනය වාක්‍යයෙන් සම්බන්ධ කරන්නේ. ඊට පස්සේ දායකයෙක් අතට ලැබෙනවා. අන්න ඒක පොරවගෙන තමයි ඉතින් වැඩ කරන්නේ. එහෙනම් අපි අද මේ පංශලෙන් මේ උතුම් කඨින මහා පින්කමයි මේ දිමාවට පත් කරමින් පින්කම් මාලාවක් අත්තවශ්‍යම හරමේකයි බුද්ධ සම්පන්න නිසි මඟ පෙන්වීම කරන උත්තමයන් වහන්සේ උතුරාබල නායක මහිමි පානෝ ඕගලන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන මේ ශාමීන් වහන්සේට අවශ්‍ය උපදෙස් ලබා දෙන අත්තවශ්‍යම බොහොම සන්තෝෂ වෙන්න හොඳයි කඨිනයක් කරගත්ත කියන්නේ සුළුපටු පින්කමක් කරගත්ත බුදුරජාණන් වහන්සේ අනන්ත හාමුදුරුවන්ට කියනවා ආනන්ද එහි භික්ෂු ප්‍රවෘතාවෙන් පැණිදිව රහත්තුණු භික්ෂුන් වහන්සේලා 500ක් අනවතප්ත බිලට රැස් කරාම කියලා. ඒ අනන්දහාමුදුර එක කළා. 500ක් රහතන් වහන්සේලා තරුණ හාමුදුරුවෝ මේ 500 දෙනාම බුදුරජාණන් වහන්සේගෙන් එහි භික්ෂු ප්‍රෞඪාව ලැබ පැවිදි වුණා. එතකොට කොයි තරම් වාසනාවක්ද? බුදුහාමුදුරුවෝ මේ 500ක් රහතන් වහන්සේලා අනවතප්ත බිලේ වැඩි ස්වාමීන් වහන්සේලාගෙන් බුදුහාමුදුරුවෝ මහනවා මහණනි ඔබ ඔබලා අතරින් මේ සසර ඉහළම ගණේ පින්කම කරගත්තු කෙනෙක් ඉන්නවා නම් ඒක මොකද්ද කියලා ස්වාමීන් වහන්සේලා 500ක් අතරින් නාගිත කියන හාමුදුරුවෝ නැගිට්ටා ඒ නැගිටලා උන්වහන්සේ කියන ස්වාමීනි කඨින දානන් දක්වා සංඝේ ගුණ පදුත්තම ඊතෝ තින්සේ මහතප්පි නාපි දානාමි දුක්ඛ මං විපස්සී බුදුහාමුදුරන්ගේ කාලේ කඨින පින්කම කළා. මං බොහොම සාමාන්‍ය මිනිස්සෙක්. විපස්සී බුදුහාමුදුරන්ගේ ශාසනය පවත්වන කාලේ කඨින පින්කම කරගත්තා. ඒ පින්කමේ මහිමේ මට බොහෝ සැප විඳින්න ලැබුණා. බුද්ධ ධම්ම සංඝ තොඳුරුවන් මුල් කරගෙන මම බොහොම කෞරවයෙන් ඒ කටයුතු වල යෙදුණා. එතකොට මට කල්ප 90ක් අපමණ සැප විඳින්න ලැබුණා අනුකල්පය අනුකල්පයක් මම සැප විඳිනවා අතුවක් නැහැ ඒ අතරේ ස්වාමීනි ඉතෝ තින්සේ මහතප්පේ නාමජානන් දුක්කත් ඒ අනුකල්පය තුල සැප විඳින්න යන අතරේ කල්ප 30 මට අපායතිය අපාය කියන වචනේවත් අහන්න ලැබුණේ නැහැ කොහොමද බුද්ධ ධර්ම සංඝ තුනුරුවන්ගේ බලේ තුනුරුවන්ගේ ಗುಣ බල ශක්තිය කොපමණද එක කඨිනයක් කළා තුනුරුවන් මූලික කරගෙන මට ලැබුණ ඵලය ඉතා විසිතුරුයි කල්ප 90ක් සැපවින්ද 30 කල්පයක් අපායගෙන වචනය හින්ද ලැබිලා එනම් ඒ තරම් දියුණු තත්වයකින් කටයුතු කරන්නේ ඉතාම වටින අපේ රටේ රජවරු දමදිව හිටපු රජවරු මේ කර්ණ පින්කම් කරන රාජ රාජ මහා මහත්වරු මේ මහා පින්කම කරගත්තු මේවෙන් ලැබෙන සම්පත් එමට මහා සම්පත් ලැබෙනවා ඒ නිසා උනන්දුවෙන් උද්‍යෝගයෙන් කොමහරි කවුරු මේ පින්කම් කරගන්න හොඳයි බුදුරජාණන් වහන්සේ වදාමි ජීවිතයක වටිනාකම් හොඳට තේරුම් ගන්න කියලා තින් පින්වත්නි කඨිනය මහාර්ගව ඝනකමව නොවෙනස්වන ස්ථීරසාර කිසිම ඔක්කොම ඉහළ පෙළ සාමාන්‍ය එකක් නෙවෙයි පින්කම් අතර ප්‍රධානිය තමයි කඨින පින්කම් ඒ තරම් බලක එනම් ඔගොල්ලෝ ඉතාම ඉහළ උතුම් කාර්යයකටයි මේ අත ගහලා ඉන්නේ නිදි වරණ වෙහෙසිල මහන්සි වෙලා බොහොම බොහොමකමල්ලක් කල්පනා කාලීව මේ කටයුතු කරන්නේ නමුත් ආනිසංස දැනගන්නයි මේ සූදානම්.
කඨින දානියක් දුන්නා කියලා එක එක සද්ධාසිතින් එකක සිතින් කඨිනයක් කළා. ඉතින් බලන්න අද ඔයගොල්ලෝ කල්ප ගණන් මේ පින්කම සම්බන්ධයෙන් අනන්ත ප්‍රමාණ සැප විඳීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ගන්නවා. හොඳින් ජීවත් පාප කර්ම වලින් මිදී හැමෝම හොඳට ඉඳ ලැබෙන ලැබෙන හැටිද කඨින පින්කම් මේ පින්කම් කරන ආදී පස්සේ කඨින ඉවර. අද තමයි අවසාන කඨින පින්කම. පෙර පොයට වක්ෂත පොයයි. පසු පොයේ තමයි හෙට. මේ අද මේ අද පොයෙන් වස් පවහන්නේ කරා කඨිනේ කරන්න බැරියයි ඉන්න. කට කරන්න තන්න. අනේක තමයි තියෙන සාර්ථක කඨිනයක් කරන්න පුළුවන් උනත් මේ විදිහට කරන්න බෑ. එහෙනම් ඕගොල්ලෝ දිනු මේ පින්කමට දායක වන උදව් වන උපකාර වන වාසනාවන්ත සියලු පින්වතුන් පින්වත්ියක්ම කෙනෙක්. ඒකාන්තයෙන් සැනසීම යහපත වාසනාවද. හැමෝටම ඒකාන්තයෙන් සැනසීම ලැබේ. අන්නේක කඨිනයක් කරගත්තු කුසලයෙන් මෙතකයි කියන්න බෑ. කඨිනේක මහිමය මෙතකයි කියන්න බෑ. සසර රසන තුනිවන් දකින තුරු බලමන්ත තෙදමන්ත නෙනමන්ත ධනමන්ත කුලමන්ත පින්මන්ත ඉර්ධිමන්ත ආශ්චර්යවත් අය වෙලා උපදී. විඳින්ද තියෙන සැප සියල්ල විඳි. ස්වාමීනි කල්ප 30ක් අපාය කියන වචනයවත් අහන්ට මැදුණා. ස්වාමීනි එක කඨිනයෙන් කළේ මේ අනෝ කල්පයේ පුරාවටම දිව්‍ය මනස දෙගතියේ පමණයි පැදුණේ. මින් කල්ප 90 පුරාවටම දෙව් මිනිස් සැපල සක්කරයා වෙලා 84 34 වාදයක් ඉපදුන සක් දෙවිඳු වෙලා සක්විති රජතුමා වෙලා 80 වාරයක් ඉපදුන මෙන්න බලන්න කොහොමද මේක කටිනේ කරගත්තොයි කායපත්‍ය අපායකන වචනේවත් අහන්නම් එතකොට අනිත් කාලවල තාම අක්‍රගාන මහා පින්කම් කරගන්න හැකියාව උදා කරගත්ත ඔක්කොම සතුටු වෙයි. කඨිනේක බලය කොයි තරම්ද උපසපන් හාමුදුරුවරු අඩුනම් සාංගිකයක් කරන් කඨින සිවුර තියන්න බලන්න එතන හාමුදුරු කෙනෙක් හැටියෙ. අද මේ කඨිනේ මේ පන්සලේ කළාම මේ පන්සලට ගේන හැමදේම කඨින ආංශ. ඉඳ කට්ටක් ගෙනත් තිබ්බත් කඨින. අන්නේ කයි වැදගත් මහාර්ග පින්කම්. එතකොට මේ වස්ත්‍ර පූජාවක් කළේ කඨිනේ කියන්නේ මේ සිවුර. මේ සිවුර වෙනත් ඇඳුම් වගේ නෙමෙයි. මේ වටිනා සීවරේ මේ ඇඳුම නිල ඇඳුමක් නෙමෙයි. බෞද්ධ භික්ෂූන් වහන්සේලා පොරවන අඳුර සිවුර. එතකොට සැනියුත් මහනාතන් වහන්සේට මේ විතර සිවුර මහන්නේ ඔබතුමා. පස්සේ සිවුර සකස්සලා ඉවරනම් කොඹර කාම්පෝති. ඉතින් ඇහුවා සැනියුත් හාමුදුරු ස්වාමීන් ඔබ වහන්සේගේම අදහසක්ද මේ නැත්නම් මේක කලින් බුදු හාමුදුරුත් මෙහෙම. සාදුපුත්ත අනාදිමත් කාලයක් මේ ලෝව පහළ වුණු සියලු උතුවරු මේ විදියට තමයි බැ. මේ විදිහට තමයි සිවුර පෙති. මේ විදිහට තමයි ඇඳි. වෙනස් වුණේ නැහැ. ඔන්න බලන්න මේ ඇඳුමේ තිබෙන බලය. මේ නිල ඇඳුමක් නේ. කඨින සිවුර. එතකොට මේ සිවුර නිකම්ම සිවුරක් නෙමෙයි කඨින සිවුර කියන්නේ. ඒක කඨිනේ බවට පත් කරන ස්වාමීන් වහන්සේලා ඒක වාක්‍යයක් කියනවා. එතකොට ඒකෙන් තමයි බලය වැඩි වෙන්නේ. සිතේ පින්කම් කරගෙන වැඳලා පුදල මහත් කුසලයක් ලබන කඨින පින්කමේ මහිමය විසිතුරු පින්කමක් කරගත්ත අග්‍රගන්න පින්කම කරගත්ත හැමදාම සන්තෝෂ වෙන්න පුළුවන් කඨිනේ කරගත්තු එක ගැන දාන්න නොදාන්න පැමිණෙන උගාක් වැඩ කරන අපි කවුරුත් එවල සහයෝගයේදී ක්‍රියාත්මකුනේ අපටත් යහපත සැලසෙන එනම් පින්වතුනි මේ නිල ඇතුමකට තියෙන කොච්චර බලන්න උතුම්ද කියන භික්ෂුන් වහන්සේලා අදින ඇඳුම මෙතන කට්ටල ද්‍රව්‍ය අටක් තියෙනවා අට පිළිකර කිව්වේ එතකොට අපි
මේ කටිනිය දරන් ලොකු ශක්තියක් ඕන. දෙවියන්ගේ උපහාර පිට ලැබෙන්න මෙවන් පින්කම් කරනවා. මේ වරදින්නේ හැමෝටම කල්ප ගණන් සැප. කල්ප ගණන් පොඩ්ඩක් ඉන්න. උද්‍යෝගයේ ධෛර්යය උනන්දු විශ්වාසය අපවීම කැපවීම ඒව තමයි මේ ඉපදිත. එනං අපිට හොඳ ආදර්ශ. මේ පින්කම් කරගත්ත එක ලොකු දෙයක්. කවුරුත් හොඳට පහසුවෙන් මේ වගේ පින්කම් කරගන්න එක හරි හොඳයි. මේ බලන්න නිල ඇඳුම. මහණනී අනාදිමත් කාලයක සිට මේ ඇඳුම වෙනස් වෙන්නේ නැහැ. මේක තමයි බුදුහාමුදුරුවෝ පරිහරණය කළේ. මහා රහතන් වහන්සේලා පරිහරණය කළේ මේක. අන්න ඒ නිසා මේකේ වටිනාකම ඉතලයි. එහෙනම් අපි කවුරු මේ ඇඳුම පිළිබඳ විමර්ශනයක් කිරීම වැදගත්. අපි ඔක්කොම ළම විවිධ ඇඳුම් අඳිනවා. ඕගොල්ලෝ විවිධ ඇඳුම් අඳිනවා. උදේට එකක් අඳිනවා. දවල්ට තව එක, හවසට තව එක, රෑට තව එක. ඕගොල්ලන්ට කොච්චර ඇඳුම් ඕනද බලන්න. උදේ ඇඳේක දවල් අඳින්නේ. දවල් ඇඳේක රෑට අඳින්නේ. එතකොට පන්සල් ඇඳ ආගමික වැඩට අඳේක මගුලද අඳින්නේ. එක එක විදිහට ඇඳුම් විලාසිතා. ඊළඟට මේ එකම ඇඳුම වැඩි කාලයක් පවතින්නේ නැහැ ඒ මොහොතේ. වෙනස් වෙයි. එතකොට ඉවිතරක් මෙල අධික. දැන් මේ ඇඳුම එහෙම කන්නේ. මේ ඇඳුම හැමෝටම අඳින්න පහ. කටිනිය ගන්න පුළුවන් වන්නේ. ප්‍රසප්පන් හාමුදුර කෙනෙකුට පන්නන්න. අනිත් අයට බෑ. අනිත්‍යයට වස්සා වාසික සිව් මේ දැන් සූදානම් කරලා තියෙනවා වස්වස පොහාමුදුරුන්ට සිවුරු පූජා කරන වස්වස පොහාමුදුරුන්ට මහා සංඝරත්නයේ කුත වෙලා කටනේ පවන ඔන්නෝම මේ ඇඳුම හරි පිළිවෙතයි මේ උතුම් ඇඳුම මේකට එහා එකක් නැහැ අනිත් ඇඳුම් බලන්න එහෙම ඇඳම ඉඳ ගන්න බෑ. හිට ගන්න බෑ. නැමෙන්න බෑ. හැරෙන්න බෑ. පාත් වෙන්න බෑ. මොකවත් බෑ. ඒ ඇඳුම් ඇඳම්. සමහර අය අඳන් ඉන්න ඇඳුම්. ඇඳම මුකුත් කරගන්න බෑ. මෝල් ගස් ගිල්ල පිඹුරු වගේ. කෙදින් වෙත්ත ගමන් ඉන්න ඕන. නැමුණොත් පැලෙනවා. හැරුණොත් මුකුත් වෙන වෙන දේවල් දකින්න පුළුවන්. දැන් මේ ඇඳුම එහෙම නෙමෙයි මේක බලන්න කොලස්ස මුළු ශරීරයම වැහෙනවා ඉබ්බිකුග වගේ මේ සිවුර පොළමන්ට උමනා භික්ෂුනාසලා කොහොමද අංග පහයි පෙහින්ද පුළුවන් මේ පැත්තක් වහගෙන පැත්තක් අරගෙන උපසම්පදා සාමනේ දෝකෝ ස්වාමීන් වහන්සේලා පැත්තක් අරගෙන එතකොට බුදුහාමුදුරුවෝ කියන සිවුර පෙරවම් පස්සේ පේන්න පුළුවන් අංග පහයි බෙල්ලෙන් උඩ අත්ලෙන් පහළ මේ අල්ලට පහළ ටික වලලු කර ඒ පැත්ත එච්චරයි පුළුවන් මේ අඳිනකොට මේ ඇඳුම මුළු ශරීරයෙන් වැහෙනවා මේ සිවුර අඳින්නේ මොකටද කියලා ස්වාමීන් වහන්සේට නිතර සී කරන්න කියලා කිව්වා බුදුහාමුදුරුවෝ අභින්නම් පච්ච වෙකි තම්ම නිතර සී කරන්න ඕනි මොකටද මම මේ සිවුර වලින් පටිසංඛා යෝනිසෝ චීතනම් පටිසේනම් යාම දේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දංස මකස වන්තන තපසෙන් සපසම් පසන්නම් පටිඝාතාය යාම දේව හිදි කෝපින පටිතාදන්නතා ඔන්න ඔබට සිල්ලා සිවුර රෙදි අඳින්නේ ඇඳුම් අඳින්නේ සිවුර අඳින්නේ මොකටද මේ සිවුරු පොරවන්නේ මැසි මදුරු වදුරු වලින් බේරෙන්න ඇස් ආදී සියල්ලම රැකගන්න මේ මැසි මදුරු වලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය සීතු සුළං වලින් ආරක්ෂා වෙන්න
දූවිලි ආදීන් ආවරණය වෙන්න ඒකට තමයි ඇදුමදි ඒ වගේම යම දේව හේද කෝපින පටිච්චාදනත්තම් ලජ්ජා ස්ථාන වහගම් මේ සිවුද පරවන්නේ ඒකට ඒකම අපේ ගිහි පින්වතුන් ආදර්ශයට ගත්තා ඒගොල්ලොත් මුළු ශරීරේ වහන්ට ඇඳා ඒගොල්ලොත් මේ අඳින ඇඳුම් පිළිබඳ සැලකිලිමත් වුණා රාගයේ අවිස්සන ද්වේෂයේ අවිස්සන මෝහයේ අවිස්සන ඇඳුම් අඳින්නේ ඇඳුමක් අඳින්නේ අවශ්‍ය සීත සොලගෙන ආරක්ෂා වෙන්න මැසි මදුරු හොදුරු පත්‍රාමෙන් බේරෙන්න ලැජ්ජා ස්ථාන වහග දැන් ඔය කියන ටික ඇඳුම් ඇඳිලි තියෙනවද ලැජ්ජා ස්ථාන වහග ඒක තියෙනවද අවුවට වැස්සට පිළන්නට හුල්ලකට මදුරට මැස්සට මුකුත් කරන්න බැරි වෙන්න දාන්නේ මේ කකුල් එක පැත්තක් පැලීල ගිහිල්ලා රෙදිවර වෙලා මහන් නාන්න අඳින ගමන් ඇඳුමක් ඇඳගෙන මේ නාන්න යන ගමන් ඇවිත් තියෙන්නේ චූටි පට දෙකකින් එදිනලා තියෙන්නේ පාටිය කැපුණොත් ඉවරයි ඇඳන් ඉන්න ඇඳුමෙන් නැමෙන්න බෑ හැරෙන්න බෑ ඉඳගන්න බෑ හිටගන්න බෑ පැද්දෙන්න බෑ මුකුත් කරන්න බෑ කලොත් පටාස් ගාලා පැලිනු ඒකත් අඳගෙන බිත්තර බෙදන්නත් වෙනවා දාන්නෙත් බිත්තරය දාන්න දාන්න සාදු බිත්තර කනවද බිත්තරයක් දාන්නද අල කැල්ලක් දාන්නද අර හුටප්පරන් ඇඳගෙන ඇවිල්ලා පප්පෝඩට අල හොද්දලා අංගද බිත්තර හොද්ද බපුවේ පප්පෝ උට බිත්තරේ හොද්ද දාන්නද දාන්නද දාන්න බැන්නම් ඕන මගුලක් කොටදන් අපිට මොක බොට හොඳ නැ නදාන් ඇවිත්ින ඇඳුමේ උජාරු අන්නේ කයි මේ ඇඳුමේ එහෙම බෑ අවුවට වැස්සට පින්නට හොඳකට ඔක්කොට වැහිලා දෙන අඳින ඇඳුම හොඟ දෙනෙක් අවුවට වැස්සට හොලකට පින්න රෙමි සම්පූර්ණ විස බීජ ගොඩක් ශරීරයට ඇතුළු කරගන්න මේ විදිහට මේ ඝර්ම කලාපී රටක් ලංකාව මං ආනන්දවත රූපවාහිනිය සාකච්ඡාන මේක දැන් ඝර්ම කලාපී රටක් නේ ඉතින් මේකට කැලපෙන්ද මම මේ කැලල දැම්මේ මේක ඕනේ නැහැ ඒ කියන්නේ මේ බෙල්ලක් උරස්සක් මොකුත් වැහෙන්න ඕනේ නැහැ ඇඳුම ඇඳම නාන්න අඳිනවා වගේ එක තවත් සමහරු ඉතින් අනේ මන් දන්නේ ඔව කියන්න ගියාම කෙලවරන්නේ මම මේ ඇඳුම් ගැන විස්තර කරන්න යන්නේ කියලා හිතන්න එපා ඕගොල්ලන්ගේ ඇඳුම් අඳින්න අඳින්න රාගය ඇවිස්සෙනවා ද්වේෂය ඇවිස්සෙනවා මෝහය ඇවිස්සෙනවා කාමී ඇවිස්සෙනවා යකා නගිනු ඒ ඇඳුම් දැක්කම ඊළඟට බලන්නකො මේ ඇඳුම ඇඳම දකින දකින කෙනා සංසු මේ ඇඳුම ඇඳ කෙනාට වඩා සංසුන් එනවා अंग स्वामी हरि प्रसन्न हरि लसन हरि शांत हरि हेतु
මේ ලෝක පවත්න අප්‍රාණික සප්‍රාණික සියල්ලම හේතුවකින් හටගත්තු ඵල මේවයි ස්වභාවේ තමයි නැතිවීම මේවයි ස්වභාවේ නැතිවීම ඒක දුකයි මගේ බුදුහාමුදුරේ එහෙම තමයි දේශනා කරන්නේ කියනකොටම අර තරණය සෝවාන් වෙලා ඉවරයි මේ වචන දෙක තුන කියනකොට ඔබ වහන්සේ හරි ප්‍රසන්නයි ඔබ වහන්සේ හරි පැහැපා ඔබ වහන්සේ දිහා බැලුවම යමක් දන්න බව පේනවා කවුද සහස්ත්‍රෝන් වහන්සේ මොකද්ද උන්වහන්සේගේ දාර්ශනීය අර තරණය අහපු ප්‍රශ්නටක බලන්න ඔය අපිට කොච්චර වටිනවද උදාහරණ උදාහරණ කිය කිය හිතෙත් ඇති දෙයක් නෑ අපි අඳින ඇඳුම කිසි ප්‍රතේරුමක් නෑ දන්සමකස වාතා ඔක්කොම මේකට අහු වෙනවා ඇඳුම් ඇඳයි කියලා නෑ එහෙන් බිදිසාව හිටු කියලා නහය කොච්චරවත් උඩට ඇදගත්තු කම කොච්චරවත් කහිනවා කොච්චරවත් මේ කිවිසුන් යනවා කොච්චරවත් ඇඳුම් යනවා බලන්න අපිට කිසිම නෑ සැනසීම ඇඳුම ඇඳලා තියෙන විදිය බෙල්ල වැහෙන්නේ නෑ කන් දෙක වැහෙන්නේ නෑ කන් බෙලි වහ ගන්නට ඕන බෙල්ල මේ උගුර මේ පැත්ත වහ ගන්නට ඕන බෙල්ල මොහුලඟට පින්න බාන්න හොඳ නෑ එතකොට අපි ඔළුව විතරයි වහන්නේ කන් වහන්නේ බෙල්ල වහන්නේ නෑ ඒවත් වහන්න ඕන ඒ බෙල්ල ඔතා ගන්න රෙදි කෑල්ලෙදි බෙල්ල නෑ දා ගන්න යන්න එපා දැන් බෙල්ල ඔතා ගන්න රෙදි කෑල්ලෙක එතකොට කන් දෙක වහ ගන්න කන් වලින් බෙල්ල 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 නිසා තමයි උගුරේ ආබාධෙන් එතකොට කන් වලින් මේ වාතය ඇතුළට ගිහලා හිස රඳ මේ දත් මුල් දිය වෙනවා අපහසුතාව වැඩි වෙනවා පීනස කියනවා දූවිලි හරියට නාන්නෙත් නැහැ කන්නේ තෙල් බෙදුම් කන තරම කන්නේ රායිස් කොත්තු ඉතින් තෙල් නෙමෙයි මොනවා නොවුනාති ඔය ඕන තෙල් ගා තෙල් ගන්න තෙල් ගන්න කර මේගොල්ලන්ගේ ශරීර දිහා බලන්න තෙල් බේරෙන්නේ නැහැ චෝකකට තෙල් ගන්න පුළුවා තෙල් නැතමලා පරිසං වෙන්න ඕනේ තෙල් කන්න පැල්ල හදාති කන්න සීනි කන්න රසකාරක කන්න ඔය කන්න කන්න දන්නේ නැමේ එක පා නීය පෙදෙද්දා මගේ දායක මහත්මේ දායක පුතේ කැගල්ල ප්‍රදේශ පදිංචි ඒ මහත්මා රාත්‍රියේ නිින්දේ නිින්දෙන් පැරලයිස් වෙනා අවුරුදු 37යි යා මැනේජර් කෙනෙක් බැංකුයි මොන බැංකුවද කියලා කියන්නේ කෑ ගහන්නේ යාන්කසේ බැංකුවක මැනේජර්. එතකොට යාගේ නෝන ඩොක්ටර්. එතකොට මේ මහත්මයා නිින්දෙම පැරලයිස් වෙලා 37යි. පේනවා නේද භයානකකම? ඒ නිසා පෙන් රැකෑම නවත්තන්න, තෙල් කෑම නවත්තන්න, සීනි කෑම නවත්තන්න, පිටි කෑම නවත්තන්න, තිස්කහර නවත්තන්න. ස්වාමීන් වහන්සේලා හොඳට ව්‍යායාම කරන්න, සක්මන් කරන්න, ඇවිදින්න. මොකද හාමුදුරුවෝ ඇවිදින්නේ මින් ඩායටි වහන හාමුදුරුවෝ මොකද ඇවිදින්නේ හාමුදුරුවෝ ඇවිදින්න එකත් අහනවන්නේ අපේ මිනිස්සු හදි ප්‍රශ්නය හාමුදුරුවනේ ඇවිදින්නේ මොකද නෙමෙයි අහන්න ඕනේ හාමුදුරුවනේ මොකද ඇවිදින්නේ නැත්තේ එන්න යන්න කියලා ඇදගෙන යන්න ඕනේ හාමුදුරුවෝ ඇවිදින්න හාමුදුරුවෝ සීනි කවල පිටි කවල තෙල් කවල 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 හාමුදුරුවෝ ඒ පැත්තෙන් දික්කලා මේ පැත්තෙන් පළල් වෙලා හරහට යන්නේ උස්ම ගන්නත් බැ කන්න ගෙනත් දුන්න වගේම අරගෙන ඇවිද්දවන්නත් ඕන මේගොල්ලන් එමදට අහනවා අපි මොකද ඇවිදින්නේ කියලා ඇයි හිතගෙන ඉන්නේ ඉති කාපුවා මේ කොහෙරි නවත්තන්න බැ අර ශෝභිත නායක හඳුරු කිව්වා වගේ මේ ගොල්ල අපට නොයෙක් ධාතකවල දිව්‍ය ලෝකයක් අපි නව ලෝකයක් දෝන දෙත් එනිසා මේ ඇඳුම ගැන හරි සැලකිලිමත් වෙන්න මේ උතුම් ඇඳුම වස්ත්‍රේ බලන්න බුදුහාමුදුරු සැදීත් හාමුදුරු දෙකම මහ සාරිපුත්ත බුදුගොඩ කොච්චර ලෝකේ පහළ වුණාද ඔක්කොම බුදුහාමුදුරු ඇඳ මේක තමයි ඇයිසෝන් මේ කුඹරක් වගේ කියන්නේ මහණෙනි භික්ෂුන් වහන්සේලා පුණ්‍යකෙත අනුතරම් පින් නැමෙති බීජ වපරන කුඹුරු තමයි සංගරත් අන්න ඒක මේ සංකීර්තවත් කරනවා මේක පොරවගෙන ඉන්න දැක ගම මිනිස්සු සංසුන් වෙනවා ඉඳගෙන ඉන්න අය නැකිතිනු පොටුවක් දෙන්න ඇතරෙල්ලක් දානවා ඇතරෙල්ල නැත්තම් පතර පිටුවක් හරි දාන්න ඕනෙම දාතිකෙක් සංසුන් වෙනවා 50 ගණන් වෙන කන් තියෙනවා මටත් අපවත්තලා හතර පාරක් විතර අපවත්තලා එන්න පුළුවන් පන්සලේ ශොකමින් වාසේ මේ බලන්නකො ඉෂ්ට විදියු 2050 ගණන් වෙන කන් බාලකෙද තියෙනවා
කටින් බාරගත් ඔය ජීවත් වෙන්න කාටද මේව කියන්න පුළුවන් අස්තිර ලෝකේ කටින් කරගත් ඔබ ලොකු දෙයක් ඔගොල්ලෝ තුල පැනලා කොම හරි කර ගන්න ඕන දැන් ඔක්කොම සන්තෝෂ වෙන්න උතුම් නිවනින් සැනසෙන මෙතනින් බස් එකේ නැක්කම පිටකොටුවට යන්න මෙතන තියෙන බස් ඕට ගහන්න ඔක්කොම කියලා පිටකොටුවට කියන්න ඕනේ මෙතනින් නැක්කම කොළඹ ගිහුවම දන්නවා කොන්දොස්තර මහත්මේ විශේෂඥ වෛද්‍යවරයෙක් යමක් අඳුනා ගන්නා වගේ ආ තීරු ගන්න මෙයා මේ ඔක්කොම පව කරගන්නේ කොළඹට ඒ වගේ මේ කළ පින්කමෙන් දේව සැප ලැබෙනවා මිනිස් සැප ලැබෙනවා බ්‍රහ්ම සැප ලැබෙනවා රාජ සැප ලැබෙනවා සිත සම්පත් ලැබෙනවා නොලැබෙන දෙයක් මේ ඔක්කොම ලැබෙන ඒ ඔක්කොම ලැබෙන එකක් හැරලා නිවන නිවන ලබා ගන්න අපි අපේ මානසික ශක්තිය වැඩි කරගෙන තවදුරටත් ඒක තහවුරු කරගන්න මේ චිත්ත ව්‍යාසායතනයට එන්න ඕනේ මෙතනින් තමයි ඒක හදලා දෙන්නේ නියතමානී නිදහං කාග උත්තමයන් වහන්සේනමගේ මඟ පෙන්වීමේ කරගන්න ඕන තැවෙන්ත පින්කම කරගත්තා කියලා සන්තෝෂ වෙමි උත්‍රාමල ධමරතනාබිදාන මහා ස්වාමින් වහන්සේ නිහතමානීව නිදහං කාග පොඩි ළමයා මට තේක කලලා දුනා මං ජීවිතේට මේම තේකන්නම් බීලා නැහැ දැවිල්ලකුත් තියන චුට්ටිය विद्यालय බෞද්ධ පාරිශුද්ධාලි ඉස්සර මේ දැන් වගේ මොලත්තානේ මැදත්තානේ තුනිව නැහැ අපි එක එක ආයතන වල ඉතියි මම විද්‍යා ලංකාද ආයතනෙ ඉතින් උන්වහන්සේත් එහෙ තමයි අපිට අපිට ඉගැන්වුවා උන්වහන්සේ ඉතින් ඒ උගන්වනකොට උන්වහන්සේලාගෙන් කර්ම හොයාගන්න අහගන්න විදියක් තියෙනවා ඉතින් මේ තේක මෙහෙමයි කියලා කිව්ව මම ඒක කියන්නේ යන්නේ උන්වහන්සේගෙන් අවසර තුරුත් ඒක ගැන කියන්නේ ඕගොල්ලෝත් ඒක කරන්න පටන් ගන්න මොන මොන වෙයිද නැහැ ඒ ආවණ ගැනද කර්ම කියන්නේ බයයි उपरी මේ පොඩි හාමුදුරු දිහා දැක්කම මට පේනවා ඒක කියන්න බෝලා කිසි දෙයක් අඩුවක් නැහැ කියලා. ඔක්කොම ලා පිරිපුන් හාමුදුරුලා ඉන්නේ. සිරි අම්මන්ත හාමුදුරු. දැක්කම ආසයි. මොකම සන්තෝෂ. නායක හාමුදුරු තියෙනවා. දැන් අපි ඔක්කොම අල්ලම වක්‍ර ධාන්නේ පින්කම කරගත්ත නිසා දිව්‍ය සැප, මනුෂ සැප, බ්‍රහ්ම සැප, රාග සැප, සිතු සැප, සියලු සැප ලැබිලා නිවනින් සැනසීම ලැබිලා महापिन ශීලමදී ගුර අනුමෝදන් වේවා උන්වහන්සේලා ප්‍රීති ප්‍රමෝදයටපත් වේවා හැම කෙනෙකුටම යහපත දිනුව ජයග්‍රහණයට දිව්‍ය ආශිර්වාදම ලැබේවා පින්වත්නි එක කටිනියක් කරගත්තොත් ඒකම ඇති ඒකම ඇති මේ කරපු මහා කුසලයේ දෙවිවරු අනුමෝදන් වේවා මේ පරිලෝකයේ අපේ ගුරු දෙමාපිය අනුමෝදන් වේවා අපට මෙතනට එන්න මඟ පෙන්වපු අපේ ගුරු දේවෝත්තමයන් වහන්සේලාට ගුරු උත්තමයන්ට මේ පිං ලැබීවා. ඒ කොමල්ල සැනසෙත්වා සැපවන්ත බලවන්ත තේදවන්ත වෙත්වා. අම්මල තාත්තල නාති හිතවන්ත ගුරුවරු සියල්ලෝ මියගේ සියල්ලෝම සුදිවත් සෙන සියල්ලෝම ආරච්චක දෙවි දේවතාවියත් ඔබ අපි ඔක්කොටමත් හැම කෙනාටම අති ගෞරවණීය අපේ උතුරාවල නායක හමුතු ප්‍රමුඛ සංඝ රත්නයට පින්කම් කරපෝය ඔක්කොටම විහිය නැන්කල සෑම දෙනාටම හැමෝටම මේ පින් අනුහසින් නිවමින් සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන් මාව තප්පරින් එනිට දානවා නම් හරිම හොඳයි තොලට මලේදී හැම දෙනාටම
මහකුසල බලයෙන් සැනසීමම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා චුබුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං භදන්ති ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදං මේ පුඤ්ඤං ආසපත්ඛයා වහන් හෝතු कठिन पूजा बारगा साधु पूजा कर